සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඊළඟ එළඹෙන ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට පොරොන්දු වුණා. පියෝඩෙල් කිරිතේ වගේ රසක් නොවෙත් නෑ. පියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ. ඒ කියන්නේ දැන් සජිත් එක්ක ගමනක් යන්න පුළුවන්ද කොහොමද? ඒ කියන්නේ ජයග්‍රහණය කරා. මම විශ්වාස කරනවා ඉන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න විවිධ කණ්ඩායම් දිහා බලනකොට රටට වැඩක් කරන්න පුළුවන් නායකත්වයක් සහ රටට වැඩක් කරන්න පුළුවන් අත්දැකීම් සහිත හොඳ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමග ජන බලවේගයේ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මට රටට අවශ්‍යයි හොඳ නායකත්වයක් සහ හොඳ වැඩපිළිවෙලක් හොඳ කණ්ඩායමක් එක්ක ගමනක් යන්න. ඉතින් ඒ වෙනස කරන්න එතුමාටත් කණ්ඩායමටත් පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔබතුමිය එක සැරේටම හිතුවේ මේ මං මම හිටපු තැනෙන් හිටපු ප්‍රතිපත්තියක එකඟතාවයට වෙන්න බැරි හින්දා මගේ රාජ්‍ය අමාත්‍යවරෙන් ඉස්සල්ලාම අයින් වුණේ මම 2022 අප්‍රියෙ ඔය අරගලවලටත් කලින්. එතකොට ඇවිල්ලා විපක්ෂයේ වාඩි වෙලා හිටිය අවුරුදු දෙකමාරක් කිසිම කණ්ඩායමක් එක්ක එකතු වුණේ නැහැ. නමුත් මගේ හෘද සාක්ෂියට එකඟව මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ එතුමාගේ කණ්ඩායමත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් කියලා. ඒසේ විශ්වාසය නිසා මම හිතුවා මම ඇත්තටම මුලින් හිටියේ දේශපාලනේ මම විශ්‍රාම යනවා කියලා. හැබැයි දැන් මගේ හෘද සාක්ෂිය කියන විශ්‍රාම යන්න බැ මේ ජනාධිපතිවරණයේදී අපිටත් වගකීමක් තියෙනවා රටේ ජනතාවට නිවැරදි කරුණු කාරණා අවබෝධ කරලා දෙන්න හරි නායකයෙක් තෝරගන්න. ඉතින් අපිට අවශ්‍ය රටේ හොරකම වංචාව නවත්තලා අලුත් වැඩපිළිවෙල රටට හඳුන්වලා දීලා රට දියුණු කරන්න. රටේ මිනිසුන්ගේ විශේෂයෙන්ම රට අපේ ඇත්තටම දියුණු වුණාට ආර්ථික වශයෙන් අපි ලොකු පීඩනයකට ලක් වෙලා ඉන්න රට ජනතාව නිසා මේ පීඩනයෙන් මුදවා ගන්න රටේ ජනතාවට සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එතුමාගේ කණ්ඩායමටත් හැකියි කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.